ඕකයි අර දේවතා වහන්නේ ඕග තරණ සූත්‍රයේදී. මේ කොහොමද ඔබ වහන්සේ සංසාර ඕගහේ තරණය කළේ? මම මහන්සි වුණෙත් නැහැ. මම වෑයන් කළෙත් නෑ. මම නිකං හිටියෙත් නෑ. වෑයන් කළෙත් නෑ, නිකං හිටියෙත් නෑ. ඒ අන්නේම ඉන්න අය විතරයි මේකෙන් අයින් වෙන්නේ. එම නැතුව ප්‍රතිපත්ති පුරලා භාවනා කරලා සිල් සමාදම් වෙලා සසර දුක නිවපු කවුරුවත් නෑ. එමයි නෑ කොයිවත්. ප්‍රඥාව මුහුකුරවාගත්තු සියල්ලෝම සසරින් යනෝ. සිල් රැකපු මිනිස්සු නෙවෙයි නිවන් දකින්නේ, ප්‍රඥාව අවදි කරගත්ත මිනිස්සු. බුදුවරු බණ කියන්නේ සිල්වන්තයන්ට නෙමෙයි, මොලේ තියෙන මිනිස්සුන්ට. සිල්වන්තයන්ට බණ කියන්නේ ජෛන මහාවීරයෝ, නිගණ්ඨ නාත පුත්. ඔහු පරම සිල්වතෙක්. ඔහු කොච්චර සිල්වත්ද කියනවා නම් දවල් 12න් පස්සේ එල්ලතුරු බොන්නෙත් නෑ. එල්ලතුරු බොන්නේ නෑ දවල් 12න් පස්සේ. එච්චරට සිල්වත්. ඒ වුණාට යා නිවන් දැකලා නෑ. ප්‍රඥාව නෑ. වෘත සීල පිරලා තිබ්බට ප්‍රඥාව නෑ. අපි මිනිස්සුන්ගේ ප්‍රඥාව අවදි කරනවා. එච්චරයි අපි කරන්නේ. වෙන මොකුත් කරන්නේ නෑ. අපි අලුත් පාරක් පෙන්නනවා. ඒක හරි, ඒක මේ සාම්ප්‍රදායික පොතපතේ කියන පාරක් නෙමෙයි. නිදහසේ ජීවත් වෙන ක්‍රමවේදයක්. කිසිවකට බැඳෙන්නේ නැති ජීවිතයක්. කිසිවකට බැඳේ, කිසිවකට හෙල්ලෙන්නේ නැති ජීවිතයක්. කිසිවකට හොල්ලන්නත් බැරි ආත්මයක්. එච්චරයි. කිසි දෙයකට කම්පා වෙන්නේ නැති ජීවිතයක්. සියල්ල දරාගෙන නිශ්ශබ්ද වෙන ක්‍රමයක් අපි ප්‍රායෝගිකව උගන්වනවා. කෙටියෙන් කිව්වොත් හිත හයිය කරන්න උගන්වනවා. තවත් කෙටියෙන් කිව්වොත් මම ඇත්තටම උගන්වන්නේ මිනිස්සුන්ට මැරෙන හැටි. කොබලන එක අහන්න කැමති අය. මම මිනිස්සුන්ට උගන්වන්නේ මැරෙන හැටි. මේ මිනිස්සු කිසිම කෙනෙක් මැරෙන හැටි දන්නේ නැහැ. මොකද මේගොල්ලෝ කියපු හැම ඉස්කෝලෙකින්ම ඉගැන්වුවේ ජීවත් වෙන හැටි. හැබැයි මේගොල්ලන්ගේ ජීවිතයේ එක චැප්ටර් එකක්, එක පරිච්ඡේදයක් තමයි මරණය. ඒකවත් පිළිගන්න යත් උස්සන්න බල. තමුන්ගේ ජීවිතයේ එක පරිච්ඡේදයක් මරණය. ඒක තමයි ඔය ජීවිතය අන්තිමට තියෙන පරිච්ඡේදේ. ඒකට කොහෙවත් ඉස්කෝල නෑ. කිසිම ඉස්කෝලකින් ඒක උගන්නන්න දන්නේ නෑ. මොකද ඒක උගන්නන්න ඕන ඒ මරණය කියන පරිච්ඡේදය පැනලා ගියපු අය. ඒ පැනලා ගියපු අය ජීවතුන් අතර ඉන්න අයද නැති අයද? මරණය කියන පරිච්ඡේදය පැනපු අය ජීවතුන් අතර ඉන්න අයද නැති අයද කියන්න මට. ජීවතුන් අතර නෑ එක්කෙනෙක්වත්. එකම එක්කෙනෙක් ජීවතුන් අතර ඉන්නවා. ඒ මමයි. මරණය කියන පරිච්ඡේදයෙන් ඒක මැදින් ගිහිල්ලා සියල්ලෝම මිය යනවා. ඒ පරිච්ඡේදයේදී එක්කෙනෙක් ඉතුරු වෙනවා. ඒ මම. දැන් මන් දන්නවා මේ මරණය කියන පරිච්ඡේදය පහු කරගෙන යනකොට තමන්ට මූණ දෙන්න වෙන සියල්ල. දැන් මං කල්පනා කරනවා මං බොහෝ දේ දන්න කෙනෙක්. මම ඉස්කෝලක් දාන්න ඕන ළමයින්ට ඒකේ උගන්වන්න ඕන ගණිතය වැඩක් නැහැ. උන් කොච්චර ගණන් ඉගෙන ගත්තත් උන් මැරෙන්න දන්නේ. මම උගන්වන්න ඕනේ ඒගොල්ලන්ට විද්‍යාව. ඊට පස්සේ මගේ හිතාය කියන වැඩක් නැහැ විද්‍යාව උගන්නලා. උන් ওই ගැල විද්‍යාවල් ඔක්කොම ඉගෙන ගත්තත් උන් දන්නේ නැහැ මල විද්‍යාව. මැරෙන හැටි දන්නේ නැහැ. ඒ නිසා මගේ හිත මට කියනවා උඹ උගන්වහම මිනිස්සුන්ට මැරෙන හැටි ඉස්කෝලයක් දාලා. මම දැන් අවුරුදු ගානකට කලින් ඉස්කෝලයක් පටන් ගත්තා. ඒ ඉස්කෝලේ මම මිනිස්සු අතින් අල්ලගෙන මරණය හරහා ගමන් කරනවා. සිරි සමන්ත භද්‍ර නාමෝපලක්ෂිත මුනිඳු පාද නමා